අයිබෝන් ළමයි ඉතින් කොහොමද? ඉතින් අද අපි හම්බ වෙන්න විශේෂ වැඩක් කරන්න. ඉතින් අපි දන්නවා 2023 ඉලවල විභාගයේ ළමයින්ට තව තියෙන මාසයක් වගේ. ඉතින් බහුතරයක් ළමයි මේ වෙනකොට අසරණ වෙලා ඉන්නවා. මොකද පාඩම් වල හිර වෙලා. ඒ නිසා කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් මම උදව්වක් කරන්න තීරණය කරා ළමයි. ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ මේ ප්ලෑන් එකක් අහන්න හදන්නේ අපි. ඒ වගේම මම ඔයාලට මේ හැම දෙයක්ම කියලා දෙනවා. ඔයාලව ඒ මාර්ගෙ එක්කගෙන යන්න. ඒ නිසා ඔයා මේ වෙනකොටත් කෙමිස්ට්‍රි අනාථ වෙලා වගේ නම් දැනෙන්නේ ඔයාට පාඩම් ටික කවර් කරගන්න බැරුව ඔයාට තියරි ටික කවර් කරගන්න බැරුව ඔයා හිර වෙලා වගේ නම් ඉන්නේ ඔයා තියරි කවර් කරත් ඔයාට ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න කරලා නැත්නම් ඒ හැම තැනකම හිර වෙලා නම් ඉන්නේ ඉතින් ඔයාට තමයි මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ඉතින් හැමදේම නොමිලේ වෙන්නේ ළමයි මොකක්ද මේ වැඩසටහන අපි දන්නවා දැන් අපි ඉන්නේ නොවැම්බර් මාසේ මම මේ වීඩියෝ එක රිලීස් කරන්නේ නොවැම්බර් මාසේ ඉතින් අපිට දැන් මේ නොවැම්බර් අන්තිම සතිය එතකොට අපිට තව තියෙනවා සම්පූර්ණයෙන්ම දෙසැම්බර් මාසෙම තව ළමයි හිතන්න එපා තව මාසෙයි ඉන්නේ තියෙන්නේ කියලා හිතන්න එපා. ඔයාලා තව මාසයක්ම තියෙනවා කියලා හිතන්න. මේ මාසය ඇතුළත අපි පුළුවන් උපරිම ගේමක් ගහමු. කෙමිස්ට්‍රි සම්බන්ධයෙන් මම මේ උදව්ව කරන්නම්. ඔයාලා අනිත් සබ්ජෙක්ට් හොඳට කොහොමාරි උපරිමයි දාලා මම මේ කියලා දෙන විදියට කෙමිස්ට්‍රි කරගෙන යන අතරේ අනිත් සබ්ජෙක්ට් උත් ගොඩ දා ගන්න. එහෙනම් මෙන්න මේකයි වෙන්නේ ළමයි. අන්තිම මාසෙ අපි දන්නවා දවස් 30ක් තියෙනවා. මේ දවස් 30 හැමදාම ඔයාට බෑ කෙමිස්ට්‍රි කරන්න. මොකද ඔයාට අපි දන්නවා සම්පූර්ණ දවස් 30ම කෙමිස්ට්‍රි කරන්න ගත තනින් සබ්ජෙක්ට් කරන්න කවද්ද ඒ නිසා ළමයි මෙන්න මෙහෙමයි දවසර ඔයා ගන්න ඕන දවසෙන් පැය 3ක් විතර ගන්න දැන් මං හිතනවා ඔයා අනිත් සබ්ජෙක්ට් වල සාමාන්‍ය තියරි බහුතරයක් කවර් කරගෙන ඇත්තේ කියලා එහෙම නැතිනම් ඔයාට ඒවත් ඉතින් ලොකු බරක් දාලා මහන්සි වෙන්න වෙනවා හැබැයි අපි හිතමු එහෙම කවර් කරගෙන තියෙනවට සාමාන්‍යයෙන් ප්‍රශ්න විතරයි කරන්න තියෙන්නේ කියලා මේ වෙනකොට අපි දන්නවා තව පාඩම් කවර් කරන්න ෆස්ට් ෂයි ළමයින්ට එහෙම ඉතුරුයි ඉතින් ඒව හිමීට කවර් කරගන්න අතරේ කෙමිස්ට්‍රි වලට ඔයා දවසෙන් පැය 3ක් වෙන් කරගන්න. ඔයා ගණිත සබ්ජෙක්ට් වලට අමතරව දවසකට කෙමිස්ට්‍රි වලට දවසකට පැය 3ක් වෙන් කරගන්න. ඒ දවසකට පැය 3ක් වෙන් කළා ළමයි මම හැම දවසකම ඒ කියන්නේ මේ දෙසැම්බර් පළවෙනිදායින් පස්සේ මම හැම දවසකම ඔයාලට සාකච්ඡා කරනවා දවසකට MCQ 5ක් එක ස්ට්‍රක්චර්ඩ් එකක් සහ එක essay එකක්. එතකොට ඒක අපි කතා කරන්නේ ආවට ගියාර නෙමෙයි පිළිවෙලකට කොහොමද අපි කඩා ගන්නව ළමයි පාඩම් 4 කියන්නේ කෙමිස්ට්‍රි සම්පූර්ණයෙන් පාඩම් 4කට කඩා ගන්න මොනවද ජෙනරල් ඉනෝගනික් ඕගනික් ෆිසිකල් කියලා. එතකොට මම පළවෙනි දවස ඒ කියන්නේ අපි ගමු දෙසැම්බර් පළවෙනිදා කියලා අපි ජෙනරල් තමයි මුලින්ම කරන්නේ මුල් දවසේ. එතකොට මුල් දවසේ ළමයි මම MCQ 5ක් තෝරාගත්ත MCQ 5ක් කතා කරනවා ජෙනරල් වලින් පාස් පේපර් පාස් පේපර් MCQ 5ක් කතා කරන මම එක සාකච්ඡා කරනවා ඊළඟ තෝරාගත්ත ඒ කියන්නේ අපිට ජෙනරල් ස්ට්‍රක්චර්ඩ් එකක් තියෙනවනේ කොහොමත් ව්‍යුහ හඳින්න ලුවිස් ව්‍යුහ හඳින්න ඒ වගේ ස්ට්‍රක්චර්ඩ් එකක් තියෙනවනේ අන්න ඒ ස්ට්‍රක්චර්ඩ් එක ඒ කියන්නේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක සාකච්ඡා කරනවා තෝරා ගන්නාලාද අවුරුද්දක ඒ කියන්නේ මම ඒව තෝරගන්නේ ළමයි ගොඩාක්ම මේ පාරට එන්න හැකියාවක් තියෙන ප්‍රශ්න ආදේශ කරගෙන තමයි තෝරගන්නේ ඊට පස්සේ මම essay එකක් විදිහට අපිට ජෙනරල් essay එකක් නැහැනේ කොහොමත් අපිට තියෙනවා එතකොට ඉනෝගනික් වල බී කොටස ඒ කියන්නේ රෙඩොක්ස් පාර්ට් එක. ඒ කියන්නේ රසායනික ගණනේ සම්බන්ධ වෙන පාර්ට් එක. එතකොට ඒවත් මුල් හරියෙන් ඉගෙන ගත්තේ. අන්න ඒ රෙඩොක්ස් ගණනක් ඒ එකම හදනවා. ඒ කියන්නේ දවසකට පළවෙනි ජෙනරල් කරන දවසේ ඔයාට ජෙනරල් MCQ 5ක්. ඒ කියන්නේ අයනීකරණ ශක්තිය, විද්‍යුත් ඍණතාව, විද්‍යුත් බන්ධුතාව, ඒ වගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව, ඒ වගේ මම ඒ පාඩම් එකට කැටි කරලා තියරිත් එක මම MCQ ටික සාකච්ඡා කරනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එක කතා කරනවා පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක. ඒ වගේම ඊළඟට අර වගේ රෙඩොක්ස් ස්කේල් එක කතා කරනවා. එතකොට ඔන්න අපේ පළවෙනි දවස ඉවරයි. දෙවෙනි දවස ඉනෝගනික් කතා කරන්නේ මම. එතකොට ඉනෝගනික් වල තියෙන MCQ 5ක් කතා කරනවා. MCQ 5 කතා කරද්දී මම මේ MCQ වලදී දැනගන්න ඕන තියරි ටික පැහැදිලි කරලා දෙනවා. එතකොට හිතන්න නොලෙජ් එක නැති ළමයෙක් කියලා, ඉනෝගනික් මතක නැති ළමයෙක් කියලා. ඔයා මාත් එක්ක මේ විදියට ඉනෝගනික් ඒ වෙලාවේ පාඩම් කරා. MCQ එකට ඕන කරන තියරි මම ඒ වෙලාවටම කියලා දෙනවා. එතකොට ඔයාට ඒක ඒ වෙලාවෙම පාඩම් කරගෙන ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු essay එකට යමු. essay එක ගත්තම essay ඉනෝ අපි දන්නවා ඉනෝගනික් essay එකක් කියනවා. ඒ කොටස දැන් අපි ගත්තම රචනාවෙන් ඒ කොටස හෝ බී කොටස සම්පූර්ණ essay එකක් එන්නේ ඉනෝගනික් පාර්ට් එකේ. අන්න ඒ කෑල්ල අන්න ඒ පාර්ට් එක මම සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඔයාලට තියරි කියලා දෙදීම කතා කරනවා. තරු සාමාන්‍යයෙන් අපිට පැයක වගේ වීඩියෝ එකකින් අපි හිතමු අපිට ඊටත් වඩා සමහරට යන්න පුළුවන් වෙලාව
මොකද සාමාන්‍ය MCQ පහක් කතා කරලා තියරි විස්තර කරලා දීලා කතා කරන්න ගියම වෙලා යනවා. ඒ වගේම ඉතින් තියරි විස්තර කරලා දීදීනේ කතා කරන්නේ ටිකක් වෙලා යන්න පුළුවන්. ඒ නිසා ළමයි අපි ඒ වගේ වීඩියෝ එකක් දවසකට මම උපරිම උත්සාහ කරනවා ඔයාලට එවන්න. එතකොට අපි පළවෙනි දවසේ ජෙනරල්, දෙවෙනි දවසේ ඉනෝගනික්, තුන්වෙනි දවසේ ඕගනික්, ඕගනික් වල MCQ පහයි, ස්ට්‍රක්චර්ඩ් එකයි. එතකොට සමාවිකතාවය ඒ සේරම අපි කතා කරමු. ස්ට්‍රක්චර්ඩ් එක කතා කරනකොට මතක නැති ළමයි ටයිමර් මතක් කරගන්න පුළුවන්. ඊට පස්සේ SA එක කතා කරද්දී SA එකේ පරිවර්තන වලට අදාළ පියවර, ඒ හැම දෙයක්ම යාන්ත්‍රණ, ඒ හැම දෙයක්ම කතා කරමු. ඊළඟට ඊ හතරවෙනි දවස ෆිසිකල්. ෆිසිකල් MCQ පහක්, ෆිසිකල් ස්ට්‍රක්චර්ඩ් එක, ඒ වගේම ෆිසිකල් රචනා ප්‍රශ්නයක් කතා කරමු. ළමයි මේ විදිහට තමයි දවස් හතර කැඩෙන්නේ. එතකොට අපිට දෙසැම්බර් පළවෙනිදෙන් පටන් ගත්තම මේ වැඩපිළිවෙල ළමයි මම පුළුවන් උපරිම එකනේ එක දිගට අඛණ්ඩව මේක මුළු මාසෙම පවත්වාගෙන යන්න උපරිම උත්සාහයක් දරනවා. මගේ තියෙන වෙලාවත් මම බැලන්ස් කරගෙන කොහොම හරි වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් එවන්න උපරිම උත්සාහයක් දරනවා. එතකොට මේ කතා කරන ප්‍රශ්න ටික මම එදා දවසේ උදේට ඔයාලට මම දාන්නම් කමියුනිටි පෝස්ට් එකකින්. එතකොට ඒක බලන්න. ඒක බලලා ඔයාලා කරන්න ඕනේ මේ ප්‍රශ්නේ කරලා තියන කලින්. එතකොට මම සාකච්ඡා කරනකොට ඔයාලට ඒක කව වෙනවනේ. ඔයා ඒක පාඩම් කරගෙන විවරණේ කරගෙන හිටියොත් මම කතා කරන වෙලාවට ඔයාලට තියෙන ඔක්කොම ගැටලු ටික निराකරණය කරන්න පුළුවන්. ඒ නිසා මම මේ කතා කරන්න ඉන්න ප්‍රශ්නේ ඊට කලින් වේලාසෙන් ඔයාලට එවන්න. එතකොට ඔයාලා කමියුනිටි පෝස්ට් එහෙම බලන්න. එතකොට ඒක කතා කරාට පස්සේ ඔයාට ඒ සම්බන්ධ දැන් පළවෙනි දවසේ ජෙනරල් පාර්ට් එකේ කොටසක් ඉවරයි. එතකොට ඔයාට ඒක යම් කිසි දෙයක් cover වෙනවා. දවස් 4 වෙනකොට ඔයාලා සිලබස් එකේම දෙයක් cover වෙලා. තේරුණාද? එතකොට මේ දවස් 4න් 4 මේක ආයිමත් රිපීට් වෙනවනේ. ආයිම දවස් 4 හයින් පස්සේ ආයිමත් අර විදිහම කෑලි 4ක් එන්නේ. පාඩම් 4 දවස් 4ට ආයිමත් සෙට් වෙනවා. ඒ වගේ 4 කෑලි ටිකක් තමයි යන්නේ. තේරුණාද ළමයි? ඒ නිසා මේ මුළු මාසෙම මම මේ විදිහට කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් එකක් දාන ඔයාලට මොන හරි වෙනස් දේවල් ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන. මම ඊට අමතරව ඔයාලගේ කමෙන්ට් වල කියන දේවල් කරන්න උපරිම උත්සාහයක් දරනවා. මොකද 2023 අපි තව තියෙන මාසෙයි. මේ මාසෙ උපරිම ප්‍රයෝජනයක් ගන්න එක අපිට කරන්න පුළුවන්. ඔයාලා හිතන්න එපා මාසයක් තියෙනවා අයියෝ දැන් තව මාසෙයි නේ තියෙන්නේ කියලා. අර මම කලින් කිව්වා වගේ හිතන්න එපා. තව මාසයක්ම තියෙනවා. මේ මාසෙම උපරිම වැඩ කරොත් ඔයාට දැන් ඉන්න ලෙවල් එකකින් අනිවාර්යෙන් උඩට එන්න පුළුවන්. පැහැදිලි නේද ළමයි? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ ප්ලෑන් එක යන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ටත් මේක කියන්න. මොකද ඔයාලා කරන්න ඕන දවසකට පැය 3ක් වගේ මේක වෙනුවෙන් වෙන් කරන්න. මොකද වීඩියෝ එකේ වෙලාවයි ඔයා වැඩ වීඩියෝ එකයි තව ඔය වැඩ කරන වෙලාවත් ඒක වෙනුවෙන් ටිකක් අරගන්න. මොකද ඔයාට MCQ 5කුයි ස්ට්‍රක්චර්ඩ් එකකුයි SA එකකුයි කරන්න තියෙනවා. SA එක ගත්තම A කොටසක් හෝ B කොටසක් වෙන්න පුළුවන් සමහර දවස්වලට. එතකොට ඔක්කොම ගත්තම ඔයාට වැඩේ කරන්න ප්‍රශ්න එක කරන්න ඔයාට තනියම කරන්න ওই ප්‍රශ්න ටික කරන්න සාමාන්‍යයෙන් පැයක් වගේ යනකොට පැය එකමාරක් වගේ යනකොට ඔයාට පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එක අපි හිතමු පැයක් කියලා. එතකොට මුළු වෙලාව පැය දෙකමාරක් තුනක් වගේ යනකොට සම්පූර්ණයෙන් ඔයාට දවසට කෙමිස්ට්‍රි ගොඩක් cover වෙලා. ඒ දවස් හතරක් යනකොට සිලබස් එකම cover වෙලා. එතකොට සිලබස් එක හැම මුල්ලක් අස්සක් නෑරම cover වෙනවා කියන එක නෙමෙයි මේකේ තේරුම. ප්‍රශ්න අහන තැන් බහුතරයක් cover වෙනවා. ළමයි ඒක නේද අපිට ඕන කරන්නේ අන්තිම මේ වගේ අන්තිම කාලේ ඕන කරන්නේ ඒකනේ. මේ විදියට කරුවොත් S එකක් ඉන්න ළමයට 100කට යන්න පුළුවන්. ෆේල් ඉන්න ළමයට, ෆේල් වෙන්න ඉන්න ළමයට පවා 100කට යන්න පුළුවන්. මොකද එයා මුළු සිලබස් එකම නේ cover කරන්නේ. එයා පාඩම් කරන්න ඕන හැබැයි. මම මේ කියලා දෙනවා පාඩම් කරන්න නැතුව බෑ. 100ක ඉන්න ළමයට එයාගේ knowledge එක මදි නම් තව ටිකක් අප් කරලා B එකට යන්න පුළුවන්. B එකට ඉන්න ළමයට මම කියන්නේ නැහැ මේ සේරම කරා කියලා. එයාට තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා A එකට යන්න. B එකක් A එකක් ගන්නවා කියන්නේ මේ වගේ සරලවම ගන්න බෑ. ළමයි මොඩල් පේපර්ස් කරන්න තියෙනවා. ඒව ගැන මම වෙනම පැහැදිලි කරන්න. අපි ඒක වෙනම කතා කරමු ওই පාඩම් කතා කරන අතරේ. හොඳයි. එහෙනම් ඔන්න මම හිතනවා මට ඔයාලට දෙන්න ඕන කරපු දේ මම මේ වීඩියෝ එකෙන් දුන්නා කියලා. පළවෙනි දේ ඉඳන් මම ලෑස්ති වෙනවා ඔයාලට මෙන්න මේ වැඩසටහන ගේන්න. එහෙනම් ඔයාලත් ලෑස්ති වෙලා ඉන්න. අනිවාර්යෙන් දන්නේ නැති යාළුවන්ට මේක කියන්න, මේ වීඩියෝ එක යවන්න, ෂෙයා කරන්න. මේ පාඩම් මාලාව අපි එක දිගට අරගෙන යන්න බලමු. මේ මාසෙම සම්පූර්ණයෙන් මම උපරිම උත්සාහයක් දරනවා ළමයි. මේ වැඩේ දිගටම කරලා ඔයාලව ඔයාලට ලොකු හයියක් වෙන්න මේ මාසෙ. මොකද මේ මාසේ ඇති හොඳටම වැටිලා ඉන්න ළමයෙක්ට අයිමත් ගොඩ නැගින්. නිසා වැටෙන්න එපා. අනිත් සබ්ජෙක්ට් උත් මේ විදිහම තමයි. අනිත් සබ්ජෙක්ට් උත් ඔයාලට පුළුවන් මේ අන්තිම මාසේ වැඩ කරලා වුණත් මේ අනිත් එක මොකද ළමයි අන්තිම මාසේ වැඩ කරද්දී ඒ මාස ඇතුලේ කරන ප්‍රමාණය තමයි වඩාත්ම විභාගයට ලකුණු වැඩි වෙන්නේ. කලින් කොච්චර කරත් අන්තිම මාසේ ගන්න
වැඩපිළිවෙල තමයි ගොඩාක්ම ලකුණු වැඩි වෙන්න හේතුව. ඒ හින්දා කලබල වෙන්න එපා. අපි මේක කරමු. හොඳයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. පළවෙනිද ඉඳන් පාඩම් මාලාව පටන් ගන්න. මම ඒක කලින්ම ඔයාලට දැනුවත් කරන්නම්. හොඳින් වැඩ කටයුතු ටික කරගෙන යන්න. මේ දවස් ටික හොඳටම ඇති ඔයාගේ අනාගතය සුබවාදී විදියට හැරුම් ලක්ෂ්‍යයකින් හරවලා වඩාත් හොඳ මාර්ගයක ගෙනියන්න. එහෙනම් ජය වේවා.